software engineer කෙනෙක්ට කොයි වගේ සැලරියක් ලැබෙනවද? සාමාන්‍යයෙන් ලංකාවේ ලක්ෂ 2ක් international level ගත්තොත් ඉතින් අවුරුද්දකට ඔලා 120,000ක් අලුතෙන් දෙයක් හිතලා ගැටලුවකට විසඳුමක් නිර්මාණය කර හැකි අයෙක් තමයි අපි engineer කෙනෙක් කියලා කියන්නේ. Software engineering ඉගෙන ගන්න නම් මහ කාලයක් යන්නේ නැහැ. මොකද මාස 6න්වත් ඉගෙන ගන්න පුළුවන්. පාසල් අධ්‍යාපනයේ ඔබ කරන්නේ මොකද්ද කියන එක ඇත්තටම දැනට වැදගත් නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 20 වෙද්දී first degree ඉවර කරලා තියෙන්න ඕන හරිනම්. වෙනත් Eastern European countries වල hackers-ලා ඉන්නේ අවුරුදු 14-15. ඉන්දියාවෙත් එහෙමයි. බහුතරයක් දෙමව්පියන්ගෙම වැරදි වැටහීමක් තියෙන මේ ෆෝන් එක ගැන ගේම් සෙල් කරනවා නේද ඇත්තටම හරියට ඩෙවලොප් කරන එක ගේම් එකකට පුළුවන් ලංකාවේ ආර්ථික ප්‍රශ්නේ මේ තියෙන කෙටි කාලීන ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න මේ වගේ ඉන්ඩස්ට්‍රි එකකට තමයි අපි බයලා දෙන්නේ පාසල් අධ්‍යාපනයේ බහුතරයකට වෙන්නේ ප්‍රශ්න කිරීම ඩිස්කරේජ් වෙනවා ප්‍රශ්න කරනවට විරුද්ධ වෙන අයව ආශ්‍රය කරන එක නවත් තමයි කැමති දේම හඹා යනවද නැත්නම් ස්කිල් එකක් තියෙන දේ හඹා යනවද කියන එක තීරණය කරන්න ලංකාවේ ඉඳන් software engineer කෙනෙක් වෙන්නේ කොහමද ලංකාවේ මේ මොහොතේ තරුණ තරුණයන් එමන් නැත්නම් අධ්‍යාපනයේ හදාරන විශ්වවිද්‍යාලවල ඉන්න හැම කෙනෙක්ටම තියෙන ප්‍රධානම ගැටලුව තමයි ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ එහෙම නැත්නම් ලංකාවේ තිබෙන රස්සාවල් වලට වටිනාකමක් නැහැ අධ්‍යාපනයෙන් අපිට ඉගෙනගෙන ලංකාවේ ජීවත් වෙන්න විදියක් නැහැ එහෙම නැත්නම් විදේශ රටකට යන්න වෙනවා ඉතින් මේකට හොඳම අවස්ථාව තමයි Tamanට software පැත්තෙන් එහෙම නැත්නම් software engineer කෙනෙක් වෙන එක ඉතින් මේක ගැන අද අපි වැඩිදුර විස්තර කතා කරන්න අපේ වැඩසටහනට ආරාධනා කරේ විශ්වවිද්‍යාල දේශකයෙක් ඒ වගේම ව්‍යවසායකයෙක් ඒ වගේම software engineer කෙනෙක් වන founder of elearning.lk නිර්මාතෘ සංජය ඇල්විටිකල මහතා ඉතින් අපි ඔබතුමාව මේ වැඩසටහනට ආයිබෝන් කියලා කියනවා ආයිබෝන් කලු මුලින්ම කතා කළා වගේ software engineer කෙනෙක් කියන්නේ කවුද සහ ඒ වගේ චරිතයක් වෙන්න නම් මොන වගේ දේවල්ද කරන්නේ software engineer කෙනෙක් කියන එකට හරිම ඩිෆිනිෂන් එක ගත්තොත් එයා මොන හරි දෙයක් නිපැයුමක් කරන කෙනෙක්. ඒ කියන්නේ engineer කෙනෙක් කියන එක හැමතිස්සෙම engineering කියන වචනෙන් බෙදලා එන්නේ. ඒ කියන්නේ engineer කෙනෙකුට අලුතෙන් දෙයක් හිතලා අලුතෙන් ගැටලුවකට විසඳුමක් නිර්මාණය කර හැකි අයෙක් තමයි අපි engineer කෙනෙක් කියලා කියන්නේ. ඒතකොට එයාට දැනට තියෙන දැනුම පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ අදහසුත් දාලා අලුත් දෙයක් හිතලා ඒක හදලා ඒක පරීක්ෂණ කරලා ඒක රිලීස් කරන එක තමයි ඉංජිනේර කෙනෙක් කරන්නේ. ඉතින් එතෙන්දී කම්පියුටර් සයන්ටිස්ට් සහ software engineer අතර වෙනසක් තියෙනවා. මම ඒක කතාව නොකිය කෙලින්ම software engineer ගැනම කතා කරන්න. ඒතර software engineer කෙනෙක්ගෙන් විය යුතු දේ තමයි යම්කිසි customer requirement එකක් වේවා එහෙම නැත්නම් තමන්ගේම product එකක් වේවා මේ මොකක් හරි මේ දේ හදන්න නම් අර කිව්වා වගේ හරියට ප්‍රශ්න අවබෝධ කරගෙන විසඳුම අවබෝධ කරගෙන විසඳුම හදන විදිහ අවබෝධ කරගෙන විසඳුම ඇත්තටම හදන එක දක්වා ඒ සියලුම දේ එයාගේ වපරිසරයට වැටෙනවා. ඉතින් ඒක හරියටම කස්ටමර්ට වැලියු එකක් ඩෙලිවර් කරන එක තමයි එයාගේ ජොබ් එක වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය තමයි ඊළඟට software engineer කෙනෙක්ට කොයි වගේ සැලරියක් ලැබෙනවද? ඒ ගැන කතා කළොත් ඔව් software engineering intern කෙනෙකුට සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 40,000කින් වගේ පටන් ගන්නත් පුළුවන්. සමහර අයතර තියෙනවා රුපියල් 25,000කින් වගේ intern කෙනෙකුට දෙන. ඒ කියන්නේ විශ්වවිද්‍යාලන ගමන් ඔයා කම්පැනි කඩේ කරලා එක්ස්පීරියන්ස් ගන්න කාලේ ඊට පස්සේ ඉංජිනේර කියලා කියන්න බෑ ෆස්ට් ජොබ් එකට ගිය ගමන් එයා වෙන්නේ ගොඩක් වෙලාවට ඇසෝසියේට් කෙනෙක් ඊට පස්සේ ඇසෝසියේට් ප්‍රෝග්‍රෑමර් ඒ වගේ ගිහිල්ලා තමයි ඒ වගේ ලෙවල් එකේ ආයතනට වෙනස් තියෙන්නේ ඒගොල්ලෝ එක එක නම් දාගෙන තියෙනවා එහෙම එහෙම ලෙවල්ස් 3 4 කට ගියහම තමයි ඉංජිනේර කෙනෙක් කියන එක හැදෙන්නේ ප්‍රශ්නේ තියෙනවා ඉංජිනේර කෙනෙකුට ලංකාවේ තියෙන වටිනාකම මොකද මං කිව්වා වගේ සමහර ලාට අවුරුද්දක් එක්ස්පීරියන්ස් තියෙන ෆස්ට් සෙකන්ඩ් ජොබ් එකට මාරු වෙච්ච ගමන් software engineer කියලා නම් කරනවා එහෙම නැත්නම් සමහර අයට තමන්ගේම ආයතනයක නම් දහිතම මමගේ ආයතනය මම මල්ලිව ගන්න. එයාගේ ෆස්ට් ජොබ් එකේ ඉඳිම මම software engineer. එහෙම ඉංජිනේර පට්ටම් දෙන්න බෑ. ඒකේ තරතුරට කරන ගෞරවයක්. ඉංජිනේර කෙනෙක් කියලා කියන්නේ යාට විධිමත් දැනුමට අමතරව යාට අධ්‍යක්ීම් තියෙනවා. ඒතකොට යාට විධිමත් එයාගේ අධ්‍යාපනයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. knowledge එකේ gaps තියෙන්න බෑ. එයාගේ area එක විශේෂයි. ඊට අමතරව එයාට අධ්‍යක්ීමක් තියෙන්න ඕනේ. කාලයක් මේකේ නියැලිලා යම්කිසි අවුරුදු 3ක් 4ක් 5ක් ඊට පස්සේ ඒ වගේ මෙයා continuous professional development. ඒ කියන්නේ එයා ඉදිනදා ලෝකයේ අලුතින් සිද්ධ වෙන දේවල් මගේ work flow එක මම improve කරගන්නේ කොහොමද? දැනුම වැඩි කරගන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැන edge එකේ ඉන්නවා. ඒ වගේ දේවල් ගැන අලුත්ම දේවල් ආයතනයට අරන් එන්න. ආයතනයේ කාර්ය ආයතනයේ වගේම තමන්ගේ productivity එක වැඩි කරගන්න වැඩ නිතරින්ම කරන්න. අන්න එහෙම professional කෙනෙකුට වෘත්තිකයෙකුට අපිට software engineer කියලා කියන්න පුළුවන්. ඒ වගේම salary එක ගත්තොත් permanent salary එකක් කොයි වගේ සාමාන්‍යයෙන් ලංකාවේ ලක්ෂ 2ක් මම දන්න සමහර අය ඉන්නවා ලක්ෂ 20ක් ගන්න අයත් ඉන්නවා. ඒ ඔය අතර range එකේ තමයි ඉන්නේ. ඒ වගේම දැන් මේ ලංකාවේ price එක සහ international level එකේ යනවා නම් කොයි වගේ international level ගත්තොත් ඇමරිකාව වෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් 120,000ක් වගේ ඊටත් වැඩිව තියෙනවා.
සාමාන්‍යයෙන් දැන් අපි හැම කෙනෙක්ටම තියෙන ගැටලුව තමයි කොහොමද software engineer කෙනෙක් වෙනවා නම් මොන වගේ path එකකටද අපි study කරන්න ඕනේ කොයි විදිහේ subject ද තෝරගන්න ඕනේ කොච්චර කාලයක් යනවද software engineer කෙනෙක් වෙන්න software engineering ඉගෙන ගන්න නම් මහ කාලයක් යන්නේ නැහැ මොකද මාස 6න්වත් ඉගෙන ගන්න පුළුවන් හැබැයි මම කිව්වා වගේ අර formal education එකකුත් අරගෙන අධ්‍යක්ෂකුත් අරගෙන හරි පාරේ ගිහිල්ලා අර සුපිරි බුලට් එකක් එනවා කියලා අපි කියන්නේ එහෙම නම් සාමාන්‍ය අවුරුදු 5ක් පාක් වගේ යනවා. එතකොට මේ පාත් එක ගැන සැලකුවොත් ගොඩක් වෙලාවට පාසල් අධ්‍යාපනයේ ඔබ කරන්නේ මොකද්ද කියන එක ඇත්තටම දැන්ට වැදගත් නැහැ. ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනයෙන් අවුට් වෙන, ඒ කියන්නේ A-level කරලා අවුට් වෙන අවුරුදු 18න් අවුට් වෙනවානේ. එතනින් පස්සේ තමයි ගොඩක් අය මේ software engineering වලට යොමු වෙන්නේ. ගොඩක් අය යොමු වෙන්නේ වෙන යුනිවර්සිටි එකකට select නොවෙච්ච නිසා. ඒක ලොකු අවුට් කරන්න වෙන කරන්න දෙයක්. එහෙම අය හොඳ software engineers ලා වෙන්නේ. ඒගොල්ලන්ගේ මුලින්ම AI වලින් replace වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතමුකෝ දැන් වෙනත් රටවල් වලට ගමුකෝ ඇත්තටම මම සලකන්නේ වැඩෙක් කියන වචනේ අපි භාවිතා කරොත් වැඩෙක් කියන්නේ කුඩා කාල සිටම කියන අවුරුදු 6-7 වගේ කාලේ ඉඳලාම ඊටත් අඩුවෙන් පුළුවන් නම් කම්පියුටර් එකක් අතපත ගාලා කම්පියුටර් එකේ මේ අවුරුදු 5 එක ළමයෙකුට මේ වැඩිහිටියෙක් පාවිච්චි කරන කම්පියුටර් එකක්ම නෙමෙයි මම මේ කියන්නේ අර සෙල්ලම් කම්පියුටර් එතනින් පටන් ගන්න ඊට පස්සේ ලෙගෝ වගේ දේවල් එක්ක වැඩ කරලා අර බ්‍රේන් එක චුට්ටක් ඒ පැත්තට නිර්මාණශීලීත්වය සහ ප්‍රොබ්ලම් සෝල්වින් කියන පැත්තට හැඩ ගැහිච්ච ඊට පස්සේ පොඩි පොඩි ආඩියුනෝ බෝඩ්ස් එක්ක මැජික් බිට් වගේ ඒවත් එක්ක වැඩ කරලා යම් යම් නිර්මාණ රොබොටික්ස් පොඩි පොඩි රොබෝ ඒවා පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් හදන්න ඩයිලොග් මස්කුත් ගන්න උදාහරණයකට යා පළවෙනියට පොඩි අවුරුදු 12 හදකොද ගේම් එකක් හදලා ඉක්ුණාද ඒ වගේ අර මේ කම්පියුටර් වලට එක්ස්පෝස් වෙලා තියෙනවා එතකොට යා පාසල් අධ්‍යාපනයේ හමාර කරද්දී එයා අවුරුදු 15ක විතර එක්ස්පීරියන්ස් 14ක 15ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කම්පියුටර් එක්කම පාසල අදාළ නැහැ එමුත් ඒ වයස අවුරුදු 19 වෙද්දි කොටස්වත් දන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ පාසල අධ්‍යාපනය අවසන් වෙන අවුරුදු 18 වෙද්දි එයා තනියෙන් ගෙදර පරිසරයත් එක්ක පොත් කියවලා ඒ ආශ්‍රයයට වැටිලා එහෙම නැත්නම් මේ මොකක් හරි කෝසස් මොන හරි කරලා හරි කමන්නේ. ඒ පරිසරය පරිචය ගන්නවා. ඒතර එයා අවුරුදු 15 විතර එක්ස්පීරියන්ස් එකක් එක්ක තමයි ස්කෝලෙන් අවුට් වෙන්නේ මේ කම්පියුටින් කියන එක. ඒගොල්ලෝ හැමතිස්සෙම අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්න අවුරුදු ගාන. ඒක තමයි අපිට ලොකුම තර්ජනේ දැන් වෙනත් ඊස්ටර්න් යුරෝපියන් කන්ට්‍රීස් වල හැකර්ස්ලා ඉන්නේ අවුරුදු 14 15. හරි ඒතර ඒගොල්ලන්ට අර කොලෙජ් এডুকেෂන් එකත් එක්ක ඒ ටික වැටුණට පස්සේ ලෝකෙින් හොඳම ප්‍රෝග්‍රෑමර්ස් බවට පත් වෙනවා ඉන්දියාවෙත් එහෙමයි ලංකාව වෙලා තියෙන අර අපේ බහුතරයක් සුළු කොටසක් කියන හැම නැති බහුතරයක් දෙමෝපියන්ගෙම වැරදි වැටහීමක් තියෙනවා ගුරුවරුන්ගෙම වැරදි වැටීමක් තියෙනවා මේ ෆෝන් එක ගැන දැන් කොරෝනා හින්දා පොඩ්ඩක් අඩු වුණා නමුත් ආයි දැන් ආයි නමක් තියෙනවා ආයි එක වැඩි වෙනවා ගේම් සෙල්ලම් කරනවා නම් හරි ඔව් දැන් ගේම් කියන්නේම ලොකුම ඉන්ඩස්ට්‍රි එකක් ලෝක බිලියන ගානක ඉන්ඩස්ට්‍රි එකක් ඒතර ගේම් එකක් ඩෙවලොප් කරනවා නම් කෙනෙක් ඒක සාර්ථක කරගන්න ඒක සාර්ථක එක ගේම් ඇත්තටම හරියට ඩෙවලොප් කරන එක ගේම් එකකට පුළුවන් ලංකාවේ ආර්ථික ප්‍රශ්නේ මේ තියෙන කෙටි කාලීන ආර්ථික අර්බුදේ ලංකාවට. එක ගේම් එකක් හරියට හිට් වුණා. ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකකට තමයි මේ ලොකු අපි බයලා දෙනවා. ඒ කියන්නේ ඒ නොලෙජ් එක නැතිකම. නොලෙජ් එක. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපිට රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙන්ම ගත්තාම අපිට এডুকেෂන් ප්ලැට්ෆෝම් වල ගොඩාක් ලොකු ගැප් එකක් හඳුනා ගන්න පුළුවන්. රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල කියලා. ඔබ විශ්වවිද්‍යාල දේශකෙක් විදිහට මොන වගේ ගැප් එකක්ද මේක තුල හඳුනා ගන්න පුළුවන් මේ software engineer කියන පාත් එකේ එනකොට ඒක රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල කියලා වෙන් කරන්න බෑ අතට ඒක කොහෙත් එකයි මම දකිනවා ඒක විශ්වවිද්‍යාලක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ විශ්වවිද්‍යාලක අධ්‍යාපනය වෙන කතාවක් විශ්වවිද්‍යාලක අධ්‍යාපනයේ වගකීම් පැවරෙන ළමයා මතට ඒක තවදුරටත් ලෙක්චරර්ම තරඳා පවතින්නේ නැහැ දැන් මම ගියත් මට ඇත්තටම ළමයින්ට උගන්වන්න කියලා ලොකු දෙයක් කරන්න නැහැ උගන්වන්න යුතු අවස්ථා තියෙනවා නමුත් ඒ ගෙන් විය යුතු අවස්ථාවට මම කරන්නේ ෆැසිලිටේට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෝල් එකක් දීලා අවශ්‍ය රිසෝර්සස් ලබා ගන්න ඕනේ තැන් ටික මේවයි කියලා හඳුන්වා දීලා ඒගොල්ලන්ව ගෲප්ස් වලට ටීම්ස් වලට කඩලා ඒ ගෝල් එක දක්වා යන්න ඕගොල්ලන්ගේ පාත් එක යෝජනා කරන්න කියලා මම කියන්නේ. ඒ කරන යෝජනාවලියේ යම් වැරදි තිබ්බොත් පිට් ෆෝල්ස් තිබ්බොත් මම මේව හදනවා. සමහර වෙලාවට මම වැටෙන්න ඕන කමින් ඉඩ දෙනවා. ඒ කියන්නේ මම මේක හදන්න යන්නේ යාට වැඩි වැටිලා ඉගෙන ගන්න දෙනවා. අන්න ඒ වගේ ටෙක්නික්ස් භාවිත කරන තමයි විශ්වවිද්‍යාලෙ. ඒ වගේම ළමයි කතා කරලා ඒගොල්ලෝ පාත් එක හොයා ගන්නවා. එහෙම නොකර අපි එතන සිලබස් එකක් කරනවා කියන එක තේරුමක්. ඒ වගේම තමයි ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තාම පිට normally අපේ education system එකේ පොඩි පොඩි වෙනස්කම් හඳුනා ගන්නත් ලොකු කාලයක් යනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් අපිට O level වල A level වල මේ result එක පවා දෙන්න ටිකක් ලොකු කාලයක් යනවා. සමහර අවුරුදු වල අවුරුද්දක් විතර යනවා A level කරලා campus යද්දි. ඒ කියන්නේ වර්ජන වෙනවා. වර්ජන වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තුල software engineer කියන පාත් එක විතරක් නෙමෙයි අනිකුත් හැම කෙනෙක් දැන් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් ශ්‍රේෂ්ඨයක ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් මේ හැම කෙනෙක්ම මේ තියෙන ටයිමින් එක කොච්චර බලපෑමක් කරනවද තමන්ගේ ඔව් ඒක ලොකු වේස්ට් එකක් ඇත්තටම සාමාන්‍යයෙන් අවුරුදු
20 වෙද්දි අපි first degree වල කරලා තියෙන්න ඕන හරිනම් අවුරුදු 20 ඒ කාලේ ඊට කලින් ඉඳන්ම අපි අපේ ළමයි මොකක් හෝ රැකියාව part time හරි job එකේ පුරුදුලා තියෙන්න ඕන අවුරුදු 18 වගේ අපි හිතමු labor laws එක 16 හරි 18 හරි මොකක් හරි තියෙනවා part time රැකියාවට හරි හුරු වෙලා තියෙන්න ඕන ඒ කියන්නේ සල්ලි වල වගකීම් ඒගොල්ලෝ දැනගන්න ඊට පස්සේ අවුරුදු 24 වෙද්දි ඒගොල්ලෝ හොඳ ස්ථාවර වෙලා කැමතිනම් වැඩි දුර අධ්‍යාපනයට හෝ නැත්නම් ජීවිතේ ඊළඟ steps තියන්න හැකියාව ලැබෙන්න. අපේ සාමාන්‍ය අවුරුදු 30 වෙලත් දෙමව්පියන්ගේ කකා බිබී ඉන්නයි ඉන්නේ. ඩිග්‍රීස් තියාගෙන. ඔව්. අපි ළඟදී දැක්ක අවුරුදු 45ක කට්ටියකුත් උද්ඝෝෂණයක් කරලා වතකද? අවුරුදු කීපයකට. ඉතින් අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ එක දුක් පිට සත්‍යයක්. මම අර software engineer කියපු එක පොඩ්ඩක් මම නැවත විග්‍රහ කරන්න. ඒ කියන්නේ මේ පාසල අධ්‍යාපනය එකට සම්බන්ධ වෙන්නේ නැහැ අතට. ඔයාට දැනට වුණත් O level තියෙනවා නම් දැනටත් path එක open. A levels නොකර foundation එකක් කරලා රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් පිළිගත් ඩිග්‍රී එකක් ලබා ගැනීම හැකියාව දෙනවා software engineering පැත්ත. ඉතින් ඒක කර හැකියි ඕනේ. අනිවාර්යයෙන්ම. මොකද ඔය knowledge එක සාමාන්‍ය රටේ මහ ජනතාවට මොකද අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම කෙනාම බලන්නේ ડોක්ටර් කෙනෙක් කරන්න, ලෝයර් කෙනෙක් කරන්න. ඒකට අර අනිත් يعني ඊටාම පහසුවෙන් යන්න පුළුවන් field වල තියෙන තත්ත්වය සහ ඒකේ තියෙන opportunity එක ගැන ගොඩක් අයගේ අවබෝධය අඩුයි. ඒ වගේම තමයි කොහොමද මාකට් එකට ජොබ් මාකට් එකට ගැලපෙන විදිහට Tamanට අදාළව කෝස් එකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි කරන්න. ඔය අහන්නේ software engineering පැත්තෙන්ද පොදුවේ? පොදුවේ. ඔව් පොදුවේ නම් ඇත්තටම ලොකු මාකට් ඔපචුනිටීස් තියෙනවා vocational training වලට. ආට plumbing කරන්න පුළුවන්. electrical equipment repair කරන්න පුළුවන්. වාහන සම්බන්ධයෙන් expertise ඉස්සරහට software engineer කෙනෙක් වෙන්න වෙනවා වාහනයක් අලුත් වැඩියකට. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ පැත්ත වෙනම area එක. ඒක ලොකු area එකක් අපිට සෑහෙන explore කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අර අධික ලෙස මුදල් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඇගේ shoot එකේ වඩා කුණු ගා ගන්න රැකියාව නම් ඕනේ තරම් තියෙනවා දැනටත් ලංකාවේ. ලෝකේ පුරාමත් අධික ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ software engineer කෙනෙක්ට වඩා ලේසියෙන් ඒ වගේ රැකියාවල් වලට ලංකාව යන්න. ලංකාවට වඩා සාමාන්‍යයෙන් ග්ලෝබල් මාකට් එකක් ගත්තාම වෙන රටවල් වලට ලංකාවෙන් නම් සර්විස් එක සපයන ෆ්‍රීලාන්සර්ස්ලා විදිහට ගොඩාක් අපේ තරුණ තරුණියෝ වැඩි හිටියයි දැන් මේ මොහොතේදී වැඩ කරනවා මේ ෆ්‍රීලාන්සින් කියන කැටගරියට ආවට පස්සේ ගොඩක් ලංකාවට ඩොලර්ස් ගෙන්නන්න පුළුවන් මාර්ගයක් තමයි මේ ෆ්‍රීලාන්සින් ඔබ දකින්නේ කොහොමද මේ ලංකාව තුල තිබෙන තත්ත්වයෙන් ඉදිරියට යන්න අපිට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් මේ ෆ්‍රීලාන්සින් වල ෆ්‍රීලාන්සින් වල අපිට කවදාවත් ක්වොන්ටිටි එකත් එක්ක හැප්පෙන්න බෑ ඉන්දියාව, ෆිලිපීනය, බංග්ලාදේශය, පකිස්තානෙත් එක්ක. ඒවැය තියෙන සප්ලයි එක වැඩි. අපිට හැප්පෙන්න පුළුවන් එකම විදිය ක්වොලිටි. ඒත් අපි ක්වොලිටි එක වැඩි කරගන්න. නමුත් අවාසනාවකට අපි ෆ්‍රීලාන්සර්ස්ලා හුරු වෙලා තියෙනවා වාහනයක් ගන්න එක. ඉක්මනට වාහනයක් අරගෙන ෆොටෝ එකක් දාන එක. ඒ වගේ අර මොකක් හරි අපිට අර භෞතිකමය දෙයක් ටාගට් කරලා තමයි මම ෆ්‍රීලාන්ස් කරන්නේ. ඒ කියන්නේ මොටිවේෂන් එක දෙන්නම වැරදි විදියට. වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒ අතල් එක සල්ලි දිනකොට ගන්න ඕන. නමුත් ඒක මුල් කරගෙන මුදල් මුල් කරගෙන ඔයා වැඩේට බැස්සොත් ඔයාට වැඩි දුර යන්න බෑ. මොකද ඔයාගේ පරමාර්ථ ඔයාගේ ඔයා මුලින් ඔයා සම්පූර්ණයෙන්ම ඔයාගේ මොටිවේෂන් එක පදනම් වෙලා තියෙන්නේ දැනුම හොයාගෙන ඒකෙන් අලුත් දෙයක් කිරීම මත නෙමෙයි මුදල් සෙවීම සම්බන්ධ. එතකොට ඔයා ෂෝට් කට්ස් හොයනවා. ඉක්මනට සල්ලි හම්බ කරන්න හදනවා. ඒ අතෙන්ට යන්න බෑ. ඔව්. නමුත් ඔයා සබ්ජෙක්ට් එකට ආශාවෙන් නම් ඒක දැනුම අලුත් දෙයක් කරන්න නම් ඒකට බහැලා නම් වැඩ කරේ මුදල් කියන එක ඔයාට නිකම්ම ලැබෙනවා. ඒ ඔස්සේ ඔයාට හිතන්න බැරි තරම් ධනවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට ලෝකෙට දෙයක් ඇඩ් කරන්න සහ අනිත් රටවල් එක්ක අපේ රට හයිලයිට් කරවන්නත් දේවල් වෙනවා කරන්න පුළුවන්. ඒක දැන් කරපු මල්ලි කෙනෙක් ළඟදී මම ඉන්ටර්වයුව කරා. ඉතින් ඒ මල්ලිගේ ඒ මල්ලිත් එක කතා කරාම ඕනම කෙනෙකුට ඒක දැනෙනවා. ඒ කියන්නේ හරියට තමන්ගේ සබ්ජෙක්ට් එකට ආශාව වෙන ස්කිල් එකත් එක්ක වැඩක් කරන් ගියාම සල්ලි කෙනෙක් ඒගොල්ලන්ට උත්තර ප්‍රශ්නයක් නෑ. මොකද ලංකාවේ ගොඩක් හැම කෙනෙක්ම මාකට් කරන්නේ ඉස්සරහට දකින්න තියෙන දේනේ. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන්ම කාර් එකක් දැක්කොත් ඔන්න අපි සාර්ථකයි. එහෙමනේ ඉන්නේ. ඔතන කාර් එකක් ගන්න එකෙන් අසාර්ථක වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. මොකද ඒක නඩත්තු ඒව ගන්න කාර් එක ගන්න කාර් වර්ග එකත් එහෙම නඩත්තු කරන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩ කරගන්න වටත් වඩා ඩිස්ප්ලේ එක තමයි වැඩිපුර තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ මේ මොහොතේ අපිට දැන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක තියෙනවා. අපිට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ මොහොතේ ලංකාවේ විදේශගත වීම සම්බන්ධව තරුණ තරුණියන් වැඩි හිටියය හැම කෙනෙක්ම දක්වන්නේ ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ අපිට වෙන රටකට යන්න වෙනවා නැත්තම් මේ මෙහෙම ඉගෙනගෙන හරියන්නේ නැහැ කියන එක. ඔබ දකින්නේ මොන වගේ තත්ත්වයක්ද ලංකාවෙන් මේ යන්නන් වාලේ ඉන්න නැත්තම් අර රැල්ලට රට යන එක ගැන ඔබේ අදහස මොකක්ද? මෙහෙමයි. ඒ අදහස කාලෙන් කාලට වෙනස් වෙනවා මගේ. ඒකට හේතුව තමයි ලෝකයේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය. ඒතර මේ මොහොතේ ගත්තොත් ළඟදිම අතිවිශාල ආර්ථික අර්බුදයකට යනවා ලෝක. මොකද ඇමරිකන් ඩොලර් එක වැටෙනවා. පෙට්‍රෝ ඩොලර් එක කියන්නේ තෙල් වලින් ඩොලර් එක මිලදී කියන්නේ ඩොලර් වලින් තෙල් මිලදී ගැනීම ගොඩක් රටවල අතාරිනවා. ඒ වෙනුවට බ්‍රික්ස් කන්ට්‍රීස් වලින් ඒගොල්ලෝ වෙනම කියන්නේ ගොඩක් ලාට චයිනීස් යුවාන් එක වෙයි. ඒගොල්ලෝ ඒක පිළිගන්නවා තෙල් මිලදී කියලා. ඒතකොට ඇමරිකන් ඩොලර් එකට තිබ්බ
ඉල්ලු මාඩු වෙනවා. ඉල්ලු මාඩු වීමත් එක්ක වටිනාකම අඩු වෙනවා. එතකොට ඇමරිකාවේ ආර්ථිකය බිඳ වැටෙන ඉඩ තියෙනවා. ඒ කියන්නේ බටහිර ලෝකයේ ආර්ථිකය එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට බටහිර ලෝකයේ ආර්ථිකය වැටෙන පුළුවන් ඉන්ෆ්ලේෂන් ඉහළ යන්න පුළුවන්. දැනටමත් යුරෝපයේ, ඇමරිකාවේ, සිංගප්පූරු වගේ රටවල ඉන්ෆ්ලේෂන් ගොඩක් ඉහළයි. එතකොට ඒ රටවල වලට අපේ කට්ටිය ගියා කියලා ලොකු වෙනසක්, ඒ කියන්නේ මම කිව්වා වගේ රැල්ලට ගියපු කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද හොඳ ඉස්ටැබ්ලිෂ් හොඳ පොසිෂන් එකකට අලුත් දේවල් කරන හොඳ මේ මේ කියන්නේ වාගේ නොලෙජ් එකට වැලියු එකක් තියෙන තැනකට නම් ඔයාව ගියේ, ඔයා හය කරේ. ඒගොල්ලන්ට ගොඩක් කාලවලට සර්වයිව් වෙන්න පුළුවන්. නමුත් අර ලංකාවේ ආර්ථික අර්බුදය නිසා පැනලා දූපු අයට ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද මේ ලෝකයේ ඉදිරි ආර්ථික ආර්ථික මේ වශයෙන් ලොකු අසීරු අඩියක සහ අවිනිශ්චිතභාවයක තියෙනවා. මොකද ලෝක යුද්ධයක්, ඒකේ ලෝක යුද්ධයක් කියන්නේ මම කියන්නේ ආර්ථික යුද්ධයක්. ආර්ථික යුද්ධයක් අනිවාර්යෙන් දැනටමත් ඇවිල්ලා තියෙන එක ඉදිරියට දරුණුයි. ඒ වගේම තමයි දැන් ලංකාවේ අපිට ඒක ලංකා ඒක එතනදි කියන්නේ මේක. ඒක ලංකාව හිටියත් දැනනවා, වෙනතක හිටියත් දැනනවා. ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විතර ගත්තොත් ඔබේ වෙබ්සයිට් එක ගත්තොත් e-learning.lk වෙබ්සයිට් එක. මේකේ අපිට හඳුනා ගන්න පුළුවන් ගොඩක් ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් platform විදියට හඳුනලා දීලා තියෙනවා. විවිධ පාඨමාලාවල් තියෙනවා. ඒක ගැන කතා කළොත් මොන වගේ තත්ත්වයක්ද? ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඔය IT ශාස්ත්‍රයට සම්බන්ධ ඔය ඒ විශේෂ මේ දවස්වල නම් AI කතා වෙනවා, digital marketing, ඊට පස්සේ web development, ඊට පස්සේ data science වගේ professional පැත්තට යන පාඨමාලා ගණනාවක් එකේ තියෙනවා. ඉතින් recorded සහ live ඒ සජීවී රජීවී පන්ති කාමරයට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් recorded on demand video බලන්නත් පුළුවන්. ඒ ඔස්සේ ඒක අපි හදලා තියෙන අතර ඔය කියපු gap එක වහන්න industry එකට එන කට්ටියට ඉන්ඩස්ට්‍රි එකේ ඇවිල්ලා perform කරන්න ඉක්මනටම perform කරන්න පුළුවන් වෙන තමයි content ඔක්කොම හදලා තියෙන්නේ. ලංකාවේ ඉන්න ඒ ශාස්ත්‍රවල වල වැඩ කරන කට්ටිය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රවීණයෝ. එහෙම නැතුව ජීවිත කාලෙම ටීච් කරපු කට්ටිය නෙමෙයි. ජීවිත කාලෙම ටීච් ප්‍රවීණයන්. ඔව්. ඒ කියන්නේ ජීවිත කාලෙම ටීච් කරපු කට්ටිය ඒගොල්ලෝ ටීචින් විතරනේ කරලා තියෙන්නේ. ලේටස්ම දේවල් දන්නේ නැති වෙන්න පුළුවන්. ඔහොම ශාස්ත්‍රීය ප්‍රවීණින් නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් හොඳට උගන්නන්න පුළුවන් ශාස්ත්‍රීය ප්‍රවීණින් තමයි අපි තෝරගෙන ඒවා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි කොහොමද දැන් ඉස්සරහට යන තරුණ තරුණියන්ට ළමා පරපුරට මේ Tamanට අදාළ ශාස්ත්‍රීය තෝරගන්න අවස්ථාව තිබෙන්නේ. ඒක ඇත්තටම තමන්ගේ දක්ෂතාවය, ඔව් තමන්ගේ ස්කිල් එක හඳුනා ගන්න ඕනේ. ඕකට ඔක ලොකු මාතෘකාවක්. කොහොමද තමන්ගේ ස්කිල් එක හඳුනාගන්නේ කියන එක. ඊට කලින් තමන් කවුද කියලා තමන් අඳුරගන්නවා. ඒ කියන්නේ තමන්ගේ පර්සනලිටි එක මොන වගේද කියලා අඳුරගන්නවා. පර්සනලිටි ටයිප්ස් 16ක් තියෙනවා. Myers and Briggs personality index එකේ. ඒකට ඒ 16ෙන් තමන් වැටෙන එක ප්‍රශ්නාවලියට උත්තර දුන්නාම අපි තමන් වැටෙන ටික එනවා. ඒක අඳුරගන්නවා. ඊට පස්සේ බලන්න ඕනේ තමන්ට තියෙන පැෂන් එක මොකක්ද. කියන්නේ තමන් කැමති දේ මොකක්ද? කැමති දේම හඹා යනවද නැත්නම් ස්කිල් එකක් තියෙන දේ හඹා යනවද කියන එක ඔයා තීරණය කරන්න. සමහර කට්ටිය කැමති දේත් ඒගොල්ලන්ගේ දක්ෂතාවයේ තියෙනෙත් එකම පැත්තකට. දෙපාරක් හිතන්න එපා ඒක තෝරගන්න. හැබැයි සමහර කට්ටියගේ ස්කිල් එක එක පැත්තකට කැමැත්ත තව පැත්තකට. අන්න එතෙන්දි ප්‍රශ්නයක් එනවා. හරි. ඒතරේ දෙකම සම්බන්ධ විය යුතුයි කොතෙන්ද හරි. නැත්නම් ඔයා එක පැත්තකට මේ කියන්නේ ඔයා බැලන්ස් නෑ. බැලන්ස්. අන්න මේ බැලන්ස් එක හොයාගන්නවා. ඒක ඉතින් හරි අමාරුයි මට කියන්න මේ කේස් බයි කේස් බේසිස්. ඔය කරන්න විදියක තමයි. ඔව්. ඊට පස්සේ ඔස්සේ ඕන තරම් ලෝකේ තියෙනවා ඉදිරියට බලන්න. ඊට පස්සේ Forbes වගේ ගිහින් සයිට්ස් වලට ගිහින් ලෝකේ ඉස්සරහට ඩිමාන්ඩ් වෙන ජොබ්ස් මොනවාද ලිස්ට් එක. ඒ ලිස්ට් එකට බලලා අර කියපු පර්සනලිටි ටයිප් එකකටත් මැච් වෙන, ඔයාගේ ස්කිල් එකටත් මැච් වෙන ඒ ලිස්ට් එකක් තෝරගෙන ඒක ඉස්සරහට යන්න. ඒ වගේම තමයි අවසාන වශයෙන් ලංකාවේ නැගීන පරපුරට ළමා පරපුර වෙන්න පුළුවන් තරුණ අය වැඩි හිටිය අයට වර්තමාන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න මොන වගේ උපදේශයක් ලබා දෙන්නේ? හැම තිස්සෙම දැනුම පිපාසාවෙන් ඉන්න ඕන නිසා ප්‍රශ්න කරන්න ඕනේ. ඒ කියන්නේ දැනුම කියන එක දැනට ඕන කෙනෙකුට ඇක්සෙසිබල් ඕන තරම් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම වැදගත් වෙන්නේ දැනුමටත් වඩා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කිරීමේ හැකියාව. අපි කියනකට විචාර බුද්ධිය කියලා. ප්‍රශ්න කරමින් ඉගෙන ගැනීමේ හැකියාව. ඉතින් සාමාන්‍යයෙන් අපේ පාසල් අධ්‍යාපනයේ බහුතරයකට වෙන්නේ ප්‍රශ්න කිරීම ඩිස්කරේජ් වෙනවා. ඒගොල්ලන්ව රාමුගත කරනවා මේ පාත් එකේ තමයි යන්න ඕන. නමුත් ඒගොල්ලන්ට ඒක ඇයි මම මෙහෙම කරන්නේ? ඇයි මේක කළ යුත්තේ? ෆන්ඩමෙන්ටල්ස් මූලික කරුණු ප්‍රශ්න කරන්න දෙන්නේ නැහැ. අන්නේ මූලික කරුණු ප්‍රශ්න කරමින් හැමතිස්සෙම ඉදිරියට යන කෙනාට අලුත් මාර්ග පේන්න ගන්නවා. ඉතින් බය නැතුව ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරනවට විරුද්ධ වෙන අයව ආශ්‍රය කරන එක අයින් කරන්න. නවත්තන්න. ඒ වගේම තමයි ඔබ අද අපි වැඩසටහනට ආරාධනාව පිළිගැනීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් සංජය ඇල්විටිකල YouTube channel එක, ඒ වගේම e-learning.lk YouTube channel එකත් එක්ක එකතු වෙලා වර්තමානයේ තියෙන හොඳම අප්ඩේට්ස් මොනවද? ඉස්සරහට එන්න පුළුවන් අප්ඩේට්ස් ගැන වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි විවිධ අධ්‍යාපනයේ හදාරන දරුවන්ට තමන්ට අවශ්‍ය කරන දැනුමත් මේ තුලින් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි නැවතත් මේ වගේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න. අයියෝ. අයබෝන් කියලා.